तस्स भगवतो भगवतो अरहतो अरहतो सम्मा सम्मा संबुद्धस्स। संबुद्धस्स। नमो तस्स भगवतो भगवतो अरहतो अरहतो सम्मा सम्मा संबुद्धस्स। संबुद्धस्स। नमो तस्स भगवतो भगवतो अरहतो अरहतो सम्मा सम्मा संबुद्धस्स। संबुद्धस्स। वंदनीय पूजनीय गरुतर महासंगरत्ने नवसराई श्रद्धावंत कारुणिक गुणवंत पिन्नत्नी जयमग रूपवाहिनी नालिकावोस्से अद दवसे तिंद्रकीलय दहम कथिकावद तुलिन पिन्नतुन हमुवेन अवस्थाव शांतिनायक सम्मा संबुद्धराजानां वहांसे मे लोकेट पहलुनाट पस्से पिन्नत्नी मे लोके ओनम संस्कार धर्मयक हमुवे ඉතාමත් ශක්තිමත් නොසෙල්ලි ඉන්න පුළුවන් විදියට චිත්තසංතාන හදා ගැනීමට සංසාරගත සත්‍යයන්ට අවස්ථාවක් ලැබෙනවා. නුවණ තියෙ නැත්නම් සම්මා සම්බුද්ධ ශාසනය හඳුන ගන්න නැත්නම් ඒ කාරණාව හරියට තේරුම් අරගෙන අදාළ ගුණධර්ම අදාළ ප්‍රතිපත්ති පුරුදු කරලා පුහුණු කරලා ඕනම තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් චිත්තසංතානයක් සකස් කර ගන්නවා. අපේ ජීවිත ගමන අරගෙන යද්දි පින්නන්ති අපිට බොහෝ ව්‍යසනකාරී තත්ත්වයන්ට දුක්ඛදායි තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉපදීම සහ මරණය අතර ජීවත් වෙන අපිට අපේ ජීවිතවල එකටින් නැයක මරණයන්ට පවා මුහුණ දෙන්න වෙන ස්වභාවයක් අපිට තියෙන්නේ. අපිට ඒවෙන් පලා යන්න බැහැ. අපි කොච්චර ආදරෙන් අම්මා තාත්තා බලාගත්තත් අම්මා තාත්තා කියලා දෙන්න මරණයට පත් වෙන ස්වභාවය දෙන්නේ. ඒ දෙන්නගේ මරණය කියන්නේ අපට අභියෝගයක් තියෙන. අපි ඒකට ශක්තිමත් මුහුණ දෙන්න වෙනවා. අපේ දරුවෝ, අපේ සහෝදර සහෝදරියෝ, අපේ ඥාතීන්, අපේ අහල මිත්‍රාදීන්, පින්නතුන්ගේ ජීවිත ගත්තොත් ස්වාමියා භාර්යාව කියන්නේ සදාකාලික ධර්ම නෙවෙයි, తాවකාලික සංස්කාර ධර්ම, తాවකාලික දේවල්. ඉතින් යාළගේ මරණයක් වුණත් අපිට ඒවාට ශක්තිමත් මුහුණ දෙන්නට හිත ශක්තිමත් කරගෙන ඉන්න ඕනේ. ඉතින් එවැනි තත්ත්වයන්ට මෙහා ප්‍රියංගෙන් වෙන්නීම, අප්‍රියන් එක ජීවත් වෙන්න වීම වගේ සිද්ධ වෙන කරුණු කාරණා ගත්තත් එවැනි තැන්වලදීත් අපි ශක්තිමත්ව හයියට ඉන්න ඕනේ. ඉතින් ඉන්ද්‍රකීලය දහම් කතිකාවත තුලින් බලාපොරොත්තු වෙන්නේ මෙතෙක් කාලයක් කරගෙන ආවෙත් අන්න එහෙම හයියට ඉන්න, ශක්ති සම්පන්නව ඉන්න, ලොකු අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්නට අපි කළ යුත්තේ මොකද්ද කියලා සාකච්ඡා කරන එක. අපි දවස් කිහිපයක්ම සාකච්ඡා කළේ සබ්බාසව සූත්‍රයේ වැදගත් කාරණා කිහිපයක් පිළිබඳව. සබ්බාසව සූත්‍රය කියලා කියන්නේ සියලුම ආශ්‍රවයන් සය කිරීම පිළිබඳව සංග්‍රහ කළ සූත්‍රයක්. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රවාදී ආශ්‍රව, එහෙම නැත්නම් ක්ලේශ ධර්මයෝ ප්‍රහාණය කරන්නට භාවිතා කළ යුතු මාර්ග මොනවද කියලා මේ සූත්‍ර ධර්මයේ විග්‍රහ කළ තියෙනවා. සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව සංවරයෙන් ප්‍රහාණය කළ යුතුයි, දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතුයි කියලා මෙහෙම විස්තරාත්මකව මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍ර දේශනාව සඳහන් වෙලා තියෙනවා. පින්නත් එතකොට අද අපට සාකච්ඡා කරන්න තියෙන අවසාන කාරණාව ඒ තමයි භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රව පිළිබඳව. අපි ඒ සඳහා ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ආරාධනා කළා වෙනද වගේම අපිත් එක්ක මේ දහම් කතිකාවතට එකතු වෙන විදිහට රාජකීය පණ්ඩිත ඉඳුරුහේනේ ධම්මදේව ගෞරවනීය ස්වාමින් වහන්සේට වහන්සේ අපි හැම දෙනා වෙනුවෙන් ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ස්වාමින් වහන්සේ අපි දැන් සබ්බහස සූත්‍රය ඇසුරු කරගෙන දින කීපයක්ම ආශ්‍රව දුරු කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කළා. එතකොට සාමිනාන් සදාපර තියෙන්නේ භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව පිළිබඳව. සාමිනාන් සිතනදී භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියන කාරණාවේදී මොනවද විස්තර කරලා තියෙන්නේ, ඒ විස්තර කරපු දේ පිළිබඳව යම්කිසි විග්‍රහයක් අපි බලාපොරොත්තු වෙනවා වැඩසටහන ආරම්භ කරන්නට මත්තේ. එහෙම අවසරයි පින්න ස්වාමීන් වහන්ස, විශේෂයෙන්ම අති ගෞරවනීය පූජනීය වන්දනීය විනයාචාර්ය පුහුන්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේකින් අවසරයි, පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි,
ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ සබ්බාසෝ සූත්‍රයේ අවසාන ක්‍රමවේදයේ මේ ආශ්‍රවයන් දුරු කරන ක්‍රමවේදයේ දේශනා කරන තැනදී භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රය පිළිබඳව දේශනා කරන්නට යෙදුනා. ඉතින් මෙතෙන්දී අපේ ඉන්නෝ ස්වාමීන් වහන්සේ මේ භාවනාවෙන් ආශ්‍රය දුරු කළ යුතු ආකාරය පිළිබඳව විස්තර කිරීමේදී සප්ත බොජ්ජංග ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ තියෙන්නේ. සප්ත බොජ්ජංග කියලා කියන්නේ සවුනංශ මේ සම්බොජ්ජංග කියන වචනේ අර්ථය විදිහට අර බොජ්ජංග බෝධි අංග කියනකොට බෝධියට උපකාරක ධර්ම ඒ කියන්නේ අරහත්වේ සඳහා උපකාරක වන ධර්ම වැනි ධර්ම 37ක් දේශනා කළා තියෙනවා. එතනින් මේ බොජ්ජංග කියන මේ ධර්මය සුවිශේෂයි. නිසා සම්බොජ්ජංග කියලා විශේෂ කළා දේශනා කළා තියෙනවා. ඉතින් මේ සම්බොජ්ජංග කියන මේ වචනේ තේරුම තමයි ප්‍රසස්ත වූ සුන්දර වූ අර්ථයක් ඒ තුළ ගැබ් වෙනවා. සුන්දර වුණු ප්‍රසස්ත වූ ධර්මයන් අංගයන් තමයි සම්බොජ්ජංග කියලා දේශනා කළා තියෙන්නේ. එතකොට ඒ සම්බොජ්ජංග හත පීති ධම්මවිචය විරිය පස් පීති පස්සද්දි සමාධි උපේක්ඛා විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට මේ එක එක බෝධි අංග ධර්මයන් වල එක එක කෘත්‍ය තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ පෙරහැරක් ගත්තොත් ඒ පෙරහැර තුල ඒ එක එක කෙනාට අදාළ කාර්යභාරයක් තියෙනවා. ඒ එක එක කෙනාට අදාළ කාර්යභාරය හරියට සිද්ධ වුණාම තමයි ඒක පෙරහැරක් බවට පත් වෙන්නේ. ඒක සාර්ථක වෙන්නේ සාර්ථක වෙන්නේ එතකොට. එතකොට ස්වාමීන් වහන්සේ දැන් බෙර ගහනයි බෙර ගහන්න ඕනේ. එතකොට බෙර ගහනවත් එක්කම ඒත් එක්ක තියෙන නටනයි නටන්න ඕනේ. එතකොට සේසත්තරංග යන අය සේසත්තරයි යන්නට ඕනේ. ওই වගේ අර පෙරහැරක් ගත්තාම ඒකේ තියෙනවා එක එක්කෙනාට අයිති වුණ එක එක්කෙනා විසින් සිද්ධ කළ යුතු ක්‍රියාවන් තියෙනවා. ඒතර අන්නේ වගේ අපේ භාවනාමය වශයෙන් අපේ මානසිකාරයක් ඇති කරගෙන මේ නිවන නැමැති ඵලය ලබා ගැනීමට නම් ඒ තැනේදී උපකාරක ධර්මයන් තමයි මේ සප්ත බොජ්ජංග කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ සෑම බොජ්ජංග ධර්මයකටම නොඑක් එක එක කෘත්‍ය තියෙනවා. සති සම්බුද්ධංගයේට කෘත්‍යයක් තියෙනවා. කෘත්‍ය කියන්නේ සානස ටිකක් අර ඒකට පැවරු රාජකාරියක් වගේ ඒක රාජකාරියක් වගේ සානස. ඒ දෙයින් ප්‍රකට කරනවා මේ මේ ඒ ඊට අදාළ කෘත්‍ය සිද්ධ වෙනවා. ඒ හැම එකකම උපකාරය මත තමයි ස්වාමීන් වහන්සේ අර මාර්ගඵල අවස්ථාවට පත් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. මේ හතේම ශක්තිය පරිපූර්ණත්වයට පත් වුණාම තමයි අර ඵලය ලබා ගන්න පුළුවන්කම දෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග සහ ඵල ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ එතන පළවෙනි බොජ්ජංග ධර්මයේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සති සම්බොජ්ජංගය. එතකොට මේ සති සම්බොජ්ජංගයේ කෘත්‍ය එහෙම නැත්නම් රාජකාරිය අපි හැදිරෙම තේරුම් කරගන්න කිව්වොත් රාජකාරිය පැවරුණු දේ තමයි සතියෙන් කරන්නේ අර කමටහන සාමින් වහන්ස නැවත නැවත ඉස්මතු කරලා දෙනවා. අර කමටහනේ හිත අල්ලගෙන තබනවා. ඉගෙන සානස දැන් ආනාපානේ නම් ආනාපාන අරමුණ නැවත නැවත මතු කරලා නැවත නැවත මතු කරලා දෙනවා සාමිනාස. ඒතර ඒ තුල කමටහන ප්‍රකට කරලා දෙනවා. ඊළඟට ඒ කමටහන මතක් කර දෙන එක සිහිය. ඒ වගේම තමයි ධම්මවිචේ සම්බුද්ධංගෙන් කියන්නේ කමටහන ප්‍රකට කරන ස්වාමීන් වහන්සේ.
දැන් අපි කිව්වොත් එහෙම දැන් අසුභ භාවනාව නම් ඒ අසුභ භාවනාව කමඨහන ප්‍රකට කරනවා. ඒ තුල ඇති අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ, දැන් ඔය ආනාපාන සතිය වුණත් ඒ තුල තියෙන ඒ සම්මති විදර්ශනා, ඒ කමඨහන ප්‍රකට කිරීමේ ස්වභාවය තමයි ධම්ම විචේ සම්බුද්ධියන්ගෙන් ධම්මච සම්බුද්ධියන්ගේ කෘත්‍ය වන්නේ. ඒත් එක්කම ඒ කමඨහන ප්‍රකට කරලා ඒ කමඨහන එක දිගටම කරගෙන යන්න. දැන් සානස දැන් භාවනා කරනකොට ඇතම් වෙලාවට කම්මැලි හිතෙන්න පුළුවන්. එතකොට නැගිටින්න හිතෙන්න පුළුවන්. තමන්ට කමඨහන එපා වුණ ගතියක් එන්නට පුළුවන්. ඒ හැම අවස්ථාවෙදිම ඒ අදාළ කමඨහනින් බැහැර නොවි එයින් නැගී නොසිට ඒ කමඨහන එක දිගට කරගෙන යෑමට ශක්තිය සපයන්නේ අනුබලයක් දෙනවා වගේ අනුබලයක් දෙන්නේ. එහෙමයි සන්නහත. ඒ අනුබලය දෙන්නේ වීරිය සම්බොජ්ජංගෙන්. ඒතර ඒ වීරිය සම්බොජ්ජංගෙන් කියන්නේ අර වැටෙන්න දෙන්නේ. ඒ අදාළ කමඨහන එක දිගට එක දිගට එක දිගට වර්ධනය කිරීමට ශක්තියක් අනුබලයක් ලබා දෙනවා. ඒතර ඒ අනුබලය ලබා දීම කරන්නේ විරිය සම්බොජ්ජංගෙන්. ඊළඟට ස්වාමීන් වහන්සේ භාවනා කර්මස්ථානයේ සිත පිනවීම සිද්ධ කරන්නේ. දැන් භාවනා කර්මස්ථානයක් දැන් කිරීම නිසා නහස ඒ අදාළ යෝගාවචරයාට ඒ තුළ මේ සතුටක් නැතිනම් එහෙම කරන්න හිතෙන්නේ නැහැ නහස. සයනස අපේ ජීවිතේ උනත් දැන් අපේ පින්තුන්ට එහෙම අත්දැකීම් ඇති හිත පිනවන්නේ නැති වැඩ කර කර ඉඳ හිතෙන්නේ නැහැ අපිට. හිතෙන්නේ එහෙමයි සන්නස. එහෙම එපා වෙන ගතියක් තියෙනවා. එපා දැන් අකුසල පැත්තක් වුණත් දැන් ටෙලිනාට්‍යයක් වුණත් එක දිගට බැලෙන්නේ ඒකේ පිනවීමක් තියෙනවා. පිනවීමක් තියෙන හින්දා. ඒ වගේ මේ කුසලයේ පැත්තෙත් එහෙම පිනවීමක් පිනවීමක් තියෙන්න ඕනේ. ඒ තුළ යම් කෙනෙක් ජීවත් වෙන්න තමයි. එහෙමයි. එතකොට ඒ වගේ සන්නස අර අදාළ කමඨහන පිළිබඳව Tamanට සතුටක් පිනවීමක් තියෙන්නට ඕනේ. දැන් යම් කිසි විදිහේ අපි ගත්තොත් යම් කෙනෙක් පැන් පොදක් බොන්න සොයාගෙන යනවා මේ පැන් පොකුණ යනකොට එයාට පැන් පොකුණ දැක්ක ගමන් එයාට සතුටක් ඇතිලා පැන් බොනකොට එයාට ඒ තුල රසයක් තියෙනවා. ඒ රසය තියෙනකොට එයා මොකද කරන්නේ? ඒ පැන් පොද බොන්න එයා පෙළඹෙනවා. ඒතර ඒ වගේ අර මේ අදාළ කමඨහන පිළිබඳව පෙනවීමක් සතුටක් ඇති වෙනවා. ඒතර ඒක ඇති කරන්නේ මේ කියන පීති සම්බොජ්ජංගේ. එතකොට මේ එකකට එකක් ස්වාමීන් වහන්සේ ඒ උපකාරය මත තමයි අනික නැගී සිටින්නේ. ඒතර ඒ සියල්ලගේම එකතුවෙන් තමයි මේ ගමන යන්න පුළුවන්කම තියෙන්නේ. එකකට එකක් අඩු වුණොත් එය පරිපූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. පෙරහැරිත් ඒ ලක්ෂණේ නැති. එහෙමයි. පිළිවෙලක් නැති වෙනවා, අතන වගේ කැඩෙනවා. ඒතර මේ අර අන්‍යෝන්‍ය සහයෝගය මත තමයි මේ සම්බොජ්ජංග ධර්මයන් වර්ධනය වෙලා ඒ කෙනෙකුට අදාළ කරන්නේ මානසික ශක්තිය වර්ධනය කරන්නේ අර මාර්ගඵලාදී ලබා ගැනීමේදී. එතකොට ඒ පිනවීම තුළින් ස්වාමින් වහන්ස දැන් ඒ විදිහට පීති සම්බොජ්ජංගෙන් පිනවීම ලබා දෙනවා. ඊළඟ තමයි මේ පස්සද්ධි සම්බොජ්ජංගය. ඒ අදාළ කමඨහන කරන කෙනාට ඒ කමඨහන වැඩිම තුලින් කායික මානසික සුවතාවය ඇති වෙනවා. දැන් මෙතන සානස මේ විශේෂයෙන්ම කායික මානසිකතාවය කියලා කිව්වහම කාය චිත්ත කියලා කිව්වහම මෙතන සිත සහ චෛතසික පිළිබඳව විග්‍රහ කරන්නේ. එතකොට ඒ කමඨහන තුළින් Tamanta අර කිසිම දෙයක කිසිම අරමුණකට යන්නේ නැතුව අර ඒ තුළ පිනවීමත් එක්ක අර කායික වශයෙන් යාර සැනසීම ඇති වෙනවා, සංසිඳීම ඇති වෙනවා. මානසිකවත් ඇති වෙනවා, කායිකවත් ඇති වෙනවා සනස. ඒතර පීඩාවක් නෑ. ඒතර ඒ තුළ අර අපි කිව්වොත් අර කෙනෙක් අර ප්‍රකුණකට ගිහිල්ලා නෑවට පස්සේ නෑවට පස්සේ යාට සැනසීමක් තියෙනවනේ. නිකන් තල උදාහරණයක් විදිහට අපි ගත්තා. ඒ වගේ අර ඒ තුළ සතුටක් Tamanට තියෙන අර සංසිඳීමක් තියෙනවා. දැන් අපේ සමහර පින්තුන් කියන දැන් ආනාපානය වඩද්දී තුන්වෙනි පියවරේදී මට ශරීරය දැනෙන්නේ කුළුණු රොදක් වගේ සැහැල්ලුවට. එහෙමයි. ඒක උඩ පස්සද්ධියේ ස්වභාවයක්. පස්සද්ධියේ ස්වභාවයක් සන්නහස. ඒතර මේ පස්සද්ධිය තුළින් අන්න ඒ විදිහට
මේ කාය චිත්ත වශයෙන් සංසිඳීමක් ඇති කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ සමාධි සම්බොජ්ජංගෙන් සිද්ධ කරන්නේ භාවනා අරමුණෙහි මේ හිත නොසෙල්වෙන විදිහට පිහිටවනවා. එතකොට මේ කිසිම විදිහකින් දැන් අර දැන් සියලුම ධර්මයන් වල උපකාරය මත ස්වාමීන් වහන්සේ අර අදාළ කමඨහණෙන් බැහැරට නොයා දැන් මේ අපි දැන් වීරිය තිබිලා නැවත නැවත ඒට උපකාරය අවශ්‍ය වෙනවා අදාළ කමඨහණට යන්නට. එතකොට සතියෙන් ඒ මතක් කරලා දෙනවා. කොහොම ගිල සානස කිසිම අර අපහසුතාවකින් තොරව අදාළ කමඨහණේම ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. සමාධි සම්බුද්ධංගේ නිසා එහෙමයි. ඒ සමාධි සම්බොජ්ජංගේ නිසා. එතකොට මේ හැමෝටම අර මධ්‍යස්ථව ඉඳගෙන අපි කියන්නේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවෝ ගත්තොත් මේ දරුවෝ කෙනෙක් වැඩිපුර මේ සෙල්ලම් කරනවා නම් දරුවෙක් වැඩිපුර යම් දෙයක් කරනවා නම් එහෙම නැතුව අර දරුවන්ට එකම විදියට සලකමින් කෙනෙක්ට වැඩිපුර යමක් කරන්න දෙන්නෙත් නැතුව අඩුවෙන් කරන්න දෙන්නෙත් නැතුව අර මධ්‍යස්ථ කරගෙන ඉන්න ස්වභාවයක් තියෙනවනේ. අන්න ඒ වගේ මේ උපේක්ෂා සම්බොජ්ජංගෙන් කරන්නේ වීරිය වැඩි නම් ඒක සමනස සම කරනවා. එතකොට ප්‍රීතිය ඕනවට වඩා පිනා යන්න එනවනම් එතනක් බාධායක් නේ කමටහනට. එතෙන්ට යන්න දෙන්නේ නැතුව සමාන කරනවා. මේ සියලුම අංගයන් සමාන කරනවා. ඒ තුළ මධ්‍යස්ථ භාවයක් ඇති කරනවා. ඒක අඩුවෙඩි වෙන්නේ දෙන්නේ නැතුව ඒ අදාළ කමටහන මධ්‍යස්ථ භාවයට පත් කරලා ඒ තුළ අර විනිවිද භාවයක් ඇති කිරීම එය උපේක්ෂා සම්බොජ්ජංගය. එහෙමයි මේ එහෙමයි මහන්සි කතා කරද්දී මට උපමා මතක් වුණා මේ දේශනාවක තියෙන සායනාංශ දැන් අස්සයෝ හතර පස් දෙනෙක් කරත්තයක් අරගෙන යනකොට එහෙමයි මේ ගමන යන්න නම් ඒ කරත් ඉන්න මේ අශාරෝහකයා එහෙමයි ඒ අස්සයෝ ටික පාලනය කරන්න ඕන. එහෙමයි ඉතින් නැත්තම් කෙනෙක් වැඩිපුර දඟලුවොත් ඒ ගමන යන්න බෑ. අන්න ඒ වගේ කියනවා මේ බොජ්ජංග ධර්ම 6 පාලනය කිරීම ඔය උපේක්ෂාව තුළ. එහෙමයි සානස. අර වීර වැඩි වුණත් ඒත් බෑ. කර ඒක එහෙමයි. ඒකත් ප්‍රශ්නයක්. පිනවෙන වීම වැඩි වුණත් ඒත් බෑ. ඒ තුළ ඉන්න වෙන්නට පුළුවන්. ඒ වගේ ඔය උපේක්ෂා සම්බොජ්ජංගෙන් ස්වාමීන් වහන්සේ අර හැමදේ තුළ අපහසුතාවයක් නැති වෙන විදිහට මධ්‍යස්ථගත කළා ඒ විදිහට කටයුතු කරන එක තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ සම්බොජ්ජංගයන්ගේ කෘත්‍ය ස්වාමින් වහන්සේ අපිට ওই විදිහට හඳුන් ගන්නට පුළුවන් මේ භාවනාමය වශයෙන් කෙලස් ධර්මයන් ප්‍රහාණය කිරීමේදී මෙන්න මේ සම්බොජ්ජංගයන් 7 තමයි ස්වාමින් වහන්සේ උපකාර වෙන්නේ. ඒ 7 තුළින් තමයි පුළුවන්කම තියෙන්නේ මාර්ග සහ ඵලයන් ලබා ගන්නට. ඒ කියන්නේ සයනංශ මෙතන විග්‍රහ කරන විදිහට මේ ආශ්‍රය දුරු කරගන්න මේ බොජ්ජංග උපදවා ගන්න නම් භාවනාව අත්‍යවශ්‍ය කාරණාවක්. එහෙමයි සයනංශ. අත්‍යවශ්‍ය වෙනවා සමත විපස්සනා භාවනාව පිළිබඳවයි මෙතන සාකච්ඡා කරන්නේ. එහෙමයි. ඒතර භාවනාවකින් තොර නිවනක් නැත. දැන් ඒ ඉතින් අදහස් කරන සමාහෙලා දැන් මේ ජීවිතයේදී අපිට මේ යම් කෙනෙක් අපි කියමුකෝ අතීත භවයේ භාවනා ප්‍රගුරු කළ මේ ජීවිතයේ යම් කිසි දෙයින් ධර්මයක් ශ්‍රවණය කරාම ඒ මේ තත්වකට එන්න පුළුවන් අවබෝධයක් ලබන්න පුළුවන්. එතකොට නමුත් අනිවාර්යෙන් භාවනා කළ යුතුම වෙනවා සාමිනහන්සේ. කියන්නේ ඔබ හන්සේ කියන්නේ දැන් සංසාරේ දැන් ඔය බාහ්‍ය දාරුචිය වගේ සාමිනහන්සේලා ඊළඟට දැන් ඔය කවුද අපේ පටාචාර මහරහත්තුන් වහන්සේ පවා මේ සරියුත් මහරහතන් වහන්සේ මහරහතන් වහන්සේලා පවා සාමිනහන්සේ අටුවා එහෙම අරගත්තම ජාතක පාළි එහෙම ගත්තට පස්සේ ගොඩාක් තැවල මතු වෙනවා සසරේ ගොඩක් මේ පැවිදි වෙලත් ඉඳලා තියෙනවා බණ භාවනාත් කරලා තියෙනවා. එහෙමයි. ඒ කැප කිරීම සානස භාවනාම ජීවිතය ගත කරපු තුමන් වහන්සේලා අතීත භවයන්. එහෙම පුරුදු පුහුණු කරගෙන එන කෙනෙකුට ධර්මශ්‍රවණ මාත්‍රයෙන් මේක සිද්ධ වෙන්න පුළුවන්. එහෙමයි එහෙමයි. අපිට ඔක් කියන්න බැරි නිසා අපිව කරන්න ඕන. එහෙමයි අනිවාර්යෙන්. දැන් අපි දන්නේ නැහැනේ අපි තුල ඒක වර්ධනය වෙලාද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ. අනිත් එක සාවින් වහන්සේ මේ අපි කියමු දැන් මේ අනිවාර්යෙන් ධර්මය අවබෝධ කරගන්න මේ ඇතුළාන්තයේ ඒ භාවනා වශයෙන් ප්‍රහාණය කරලු කෙලස් ධර්මයන් තියෙනවමනේ. ඒකයි ප්‍රකටයින මේ සබ්බහස සූත්‍රයෙන් ප්‍රකට වෙනවා. එතකොට සවනස දැන් අනිවාර්යෙන් භාවනාව අවශ්‍ය කෙනෙක් අපි කියමුකෝ දැන් වර්තමානයේ තුල භාවනා කරන්නේ නැහැ මම නිවන් දකින්නවා කියලා. මොකද ධර්ම ශ්‍රවණය කරලා නිවන් දකින්නවා කියලා අදහසක් තියෙනවා කියලා. නමුත් එයා අතීත භාවනාව වර්ධනය කළා නැහැ.
හැබැයි නිවන් දකින්න භාවනාව අත්‍යවශ්‍යමයි. අත්‍යවශ්‍ය කාරණාව. එයා එහෙම භාවනා කරන්නේ නැත්නම් එයාට නිවන ගිලිහෙනවා. සත්‍යයි. අපි කියමුකෝ දැන් මේ ජීවිතයේ භාවනාවක් කරන්න අවශ්‍ය නැහැ අතීත ජීවිතයේ භාවනාව ප්‍රගුණ කරලා තියෙනවා. එයා භාවනා කරන්න ඕනේ නැහැ. එයාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියමුකෝ. හැබැයි එයා භාවනා කළා කියලා ප්‍රශ්නේ මොකක්ද? භාවනා කරාම එයාට ඒ ලබා ගන්න තියෙන අවබෝධය තව තවත් ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්කම තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ සම්බොජ්ජංග කියලා කියන මෙතෙන්දී අනිවාර්යයෙන්ම අපිට ප්‍රකට වෙනවා සවනාස භාවනාවෙන් පහ කළ යුතු කෙලෙස් ධර්මයන් තිබෙන බව. ඊළඟට අපේ ස්වාමීන් වහන්සේගෙන් මම දැනගන්න කැමති මේ අද අපේ මාතෘකාව දැන් සම්බොජ්ජංගේ පළවෙනි සම්බොජ්ජංගේ ගත්තොත් සති සම්බොජ්ජංගේ පිළිවෙන සවනාස. එතකොට මේ සති සම්බොජ්ජංගය ඇතිකර ගැනීම සඳහා ඒ සති සම්බොජ්ජංගයට අදාළ නිශ්චය ධර්ම මොනවාර තියෙනවද සවනාස? ඒ ගැන අපිට වටහා දෙන්න ඕන. ඔබ වහන්සේ විග්‍රහ කළ විදිහට ඔය බොජ්ජංග කියන වචනේ ඇහෙන්න. එහෙමයි. බොජ්ජංග කියන මේ ඒ අවබෝධයට හේතු වෙන කරුණු කාරණා කෙනෙකුගේ ජීවිතේ වර්ධනය වෙන්න බුදුරජාණන් වහන්සේ නිශ්චය ධර්ම කිහිපයක් දේශනා කළ තියෙනවා. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම කෙනෙකුගේ ජීවිතේ උපදින්නට ඒවා පදනමක් වෙන්න ඕන කියලා විස්තර කළ තියෙන්නේ. එතකොට සායනා සඳහන් කළ තියෙනවා පළවෙනි එක කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන්න ඕන කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ දැන් උදේ ඉර පායන්න කලින් අරුණ නැගෙනවා. එහෙමයි. දැන් අරුණ නැගෙනකොට අපි දන්නවා ඉර පායන්න හදන්නේ කියලා. අන්න ඒ වගේ කියනවා කල්යාණ මිත්‍ර සේවනයක් තියෙනවා නම් එයාට බොජ්ජංග ධර්ම උපදිනවා කියන එක සිද්ධ වෙනවා. හරියට අරුණ නැගෙනකොට අරුණ නැගීම අනිවාර්යයෙන්ම ඉර නැගෙන්නට හේතුවක් වෙනවා වගේ, පෙර නිමිත්තක් වෙනවා වගේ. කල්යාණ මිත්‍ර සේවනයක් තියෙනවා නම් බොජ්ජංග ධර්ම උපදින්න හේතු වෙනවා කියලා. එතකොට එතන කල්යාණ කියන වචනේ තමයි තේරුම් ගන්න ඕන. එහෙමයි. يعني ඊටාම යහපත් මිත්‍රත්වයක්. ඒ කියන්නේ මේ බොජ්ජංග ධර්ම ගැන දන්න, බොජ්ජංග ධර්ම වලට හේතු දන්න, ඒවා වර්ධනය කරන විදිය දන්න, මේ විදියට ලොකු බොජ්ජංග ධර්ම පිළිබඳව හසල දැනුමක් තියෙන, අවබෝධයක් තියෙන කල්යාණ මිත්‍රයෙක් අපිට ලැබෙන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් දැන් සමාජයේ සමහර අය සඳහන් කරනවා දැන් ඔබට බොජ්ජංග ධර්ම ඉපදලා තියෙන්නේ කියලා. හැබැයි යාගේ බොජ්ජංග ධර්ම වල මුල් ප්‍රාථමික මට්ටමක්වත් නැහැ. එතකොට යා කල්යාණ මිත්‍රයෙක් නෙවෙයි. ඉතින් ඒ වගේ දෙනාගේ නිවනක් වසාලීමක් කරන්නේ මාර්ගයේ වසා දැමීමක් වෙන්නේ. මෙතන සඳහන් කරන්නේ බොජ්ජංග ධර්ම උපදවන්නට හේතු වෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයක් අපේ ජීවිතේ තියෙන්න ඕන. ඒක තිබුත් අනිවාර්යෙන්ම බොජ්ජංග ධර්ම උපදින්නට පුළුවන්. ඊළඟට සඳහන් කරන සායනාංශ සත්‍ය ධම්ම විජය ආදී බොජ්ජංග ගත්තට පස්සේ සීලය තියෙන්න ඕන. සීලයෙන් තොරව, ඒ කියන්නේ මෙතන සීලය කියද්දී සායනාංශ දැන් ගොඩාක් අය මතක් කරන්නේ පංසීල්. ඇත්තට අපිට සීලය කියද්දී පංසීල් මතක් වෙන්නේ අපි වැඩිපුර ඇසුරු කරලා තියෙන පංසීල් නිසා. දැන් වැඩිපුරම ඉන්ද්‍රිය සංවර සීලය එහෙම ආරක්ෂා කරපුවාට සීල් කියද්දී ඕකත් මතක් වෙනවා සායනාංශ. එතකොට මෙතන මේ සීල් කියලා කියන්නේ සීලය කියලා කියන්නේ සායනා සතර සංවර සීලය. එහෙමයි. සතර සංවර සීලයෙන් තොරව කීයටවත් කෙනෙකුට සති සම්බොජ්ජංග උපදවා ගන්න බෑ. එහෙමයි. අර එතකොට අර බාහිර සීලය ගත්තොත් අර ප්‍රාථමික සංවර සීලයනේ. ප්‍රාථමික සංවර සීලය. එහෙමයි. අර ඒ තන්ට විතරක් අපි අවධානය යොමු කරොත් ඒ වැඩේ හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ සායනා. ඒ පන්සිල් වලින් බොජ්ජංග උපදවා ගන්න අමාරුයි. එහෙමයි. ඉන්ද්‍රිය සංවර සීලයක් තියෙන්න ඕන. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලයක් තියෙන්න ඕන, ප්‍රත්‍යසන්නිස්සිත සීලයක් තියෙන්න ඕන. ඔන්න ඔය කාරණා හතරට අපි කියන සතර සංවර සීලය කියලා. සායනා සම්න්නේ හතරම තියෙන්න ඕන, ඒක පදනම වෙන්න ඕන කෙනෙකුගේ ජීවිතයේ මේ බොජ්ජංග උපදින්න නම්. එහෙමයි. කෙනෙක්ගේ පන්සිල්ලත් නැහැ කියන්නේ බොජ්ජංග ගැන කතා කරන්න බෑ අපිට. ඊළඟට සායනා මේකට උපමාවක් තියනවා. මේ උපමාව තමයි මේ ලෝකයේ තුර ජීවත් වෙන පුද්ගලයන් ඉරියව් පවත්නවා. ඒ ඕනම ඉරියව්වක් එයා පවත්න්නේ පොළවේ පිහිටලා කියනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ ඕනම කෙනෙක් ඉරියව් පවත්න්නේ පොළවේ පිහිටලා. අන්න ඒ වගේ කියනවා ඕනම බුද්ධංග ධර්මයක් උපදින්නේ, සකස් වෙන්නේ සීලයේ පිහිටලා.
සතර සමර සීලේ පිහිටලාමයි සති සබ්බොජ්ජංගේ සකස් වෙන්නේ. සතර සමර සීලේ පිහිටලාමයි සමාධි සබ්බොජ්ජංගේ පිහිටින්නේ. ඒ විදිහට සඳහන් කරනවා නිස්සරේ ධර්ම. ඊළඟට සඳහන් කරනවා සායනංසය යෝනිසෝ මනසිකාර්ය. ඒකෙත් සඳහන් කරනවා හරියට ඉර නැගෙන්නට කලින් පූර්ව නිමිත්තක් විදිහට අරුණ නැගෙන්නේ යම්සේද යෝනිසෝ මනසිකාර්ය යමෙක් ජීවිතේ තියෙනවා නම් ඒක යාගේ ජීවිතේ බොජ්ජංග ධර්ම උපදින්නට හේතු වෙනවා කියලා. කියන්නේ අපි දන්නවනේ සායනංස දැන් කෙනෙක්ගේ ජීවිතේ යෝනිසෝ මනසිකාරාදී සිද්ධ වෙන නම් ධර්මශ්‍රවණාදී සිද්ධ වෙන්න ඕනේ. ඒ ධර්මශ්‍රවණාදීන් තමයි අපි බොජ්ජංග ගැන දැනගන්නේ. ඒ දැනගෙන ඒ ඔස්සේ අපි මනසිකාර කිරීම තුළ තමයි බොජ්ජංග ධර්ම උපදින විදියට පරිසරය සකස් වෙන්නේ. එතකොට මේක හොඳට තේරෙනවා සම්මා සම්බුද්ධ ශාසනයක විතරයි සාමින්නහංස බොජ්ජංග ධර්ම උපදවා ගැනීමට අවශ්‍ය පරිසරයේ වෙනතන නිස්සරේ ධර්ම ටික අහු වෙන්නේ. කල්යාණ මිත්‍රය, ඊළඟ යෝනිසෝ මනසිකාරය, ඊළඟට සීලය. ඔන්න ඔය කාරණා තුන අපේ පින්නතුන් පින්නතුන්ගේ ජීවිතවල පොඩ්ඩක් විමසලා බැලුවට කමක් නැහැ. නිතාම නිවැරදිව බොජ්ජංග ධර්ම උපදවා ගැනීමට හේතුන කල්යාණ මිත්‍ර ඇසුරක් තියෙනවද මට? ඊළඟ මගේ ජීවිතේ සතර සමවර සීලය කොහොමද? ඊළඟ බොජ්ජංග ධර්ම උපදීමට හේතුන විදිහේ යෝනිසෝ මනසිකාර ධර්මානුකූල මනසිකාර මගේ ජීවිතේ මම පවත්නවද? අන්න ඒවා පවත්නව නම් මේවා තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නවා නම් එකතු පාදා ගන්නවා නම් ඒක බොජ්ජංග වැඩිවීමට බොජ්ජංග උපදීමට පූර්ව නිමිති විදියට නිස්සරේ ධර්ම විදියට ශාසනේ සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට සායනාස අපේ ජීවිතයේ කල්යාණ මිත්‍ර සේවනයේ යෝනිසෝ මනසිකාරයේ සීලය ආදිය තුලින් මේ විදියට බොජ්ජංග ධර්ම පුරුදු කරන්න ඕන. එතකොට සායනාස ඔබහන් සඳහන් කළා මේ බොජ්ජංග ධර්මවල කෘත්‍ය රාජකාරී පිළිබඳව එය යටතේ සතිසබ්බොජ්ජංගේ රාජකාරී නැත්තම් කෘත්‍ය මොකද්ද? ධම්මවිජේ සබ්බොජ්ජංගේ කෘත්‍ය ගැන විතරයි අපි කතා කළේ. දැන් අපි පොඩ්ඩක් මේක කියන්නේ සතිසබ්බොජ්ජංගේ කියන්නේ මොකද්ද? දැන් අද අපට දේශනාවට තියෙන සාන්නංශ කතා බහ කරන්න විශේෂයෙන්ම සතිසබ්බොජ්ජංගේ. මොකද අපිට මේ කාරණා බහුල නිසා අපි අද දවසේ සතිසබ්බොජ්ජංගේ විතරක් කතා කරන්න සාකච්ඡා කරගත්ත නිසා මේ සතිසබ්බොජ්ජංගේ කියන්නේ යම් කිසි කෙටි හැඳින්වීමක් සාමින්හංස. අවසරයි සාමින්හංස. අපි සතිය පිළිබඳව මීට කලින් කතා කරලා තියෙනවා සාමින්හංස. ඒක මෙතෙන්දි මේ විශේෂ වන්නේ සති සම්බොජ්ජංගේ නිසා. එතකොට සතිය ප්‍රශස්තම අවස්ථාවක් තමයි මේ සම්බොජ්ජංග කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඇත්තට මේ සතිය කියන එක සාමින් වහන්ස බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ අපි අකුසල පැත්තට අපේ සිතුවිලි යන්න දෙන්නේ නැතුව කුසලයේම අපේ සිත පමුණුවාලීම, يعني කුසලයේ මතක් කර දීම. ඒ කියන්නේ සයන්ස දැන් මේ අපි දැන් නිකන් ඉන්න වෙලාවක් ගත්තොත් එහෙම දැන් සාමාන්‍ය කෙනෙක්ගේ මනසක් කාම වස්තු පස්සේ දුවනවා. එහෙමයි. එතකොට කාම වස්තු පස්සේ දුවන හිත ඒ කාම වස්තු වලින් මුදවාගෙන නෙක්ඛම්ම සංකල්පනාව ඇති කරවීමේ ස්වභාවය තමයි සන්නස සතිය කියලා කියන්නේ. එහෙමයි. කියන්නේ දැන් අපි හිතුව දැන් ආනාපාන වගේ අර කාමයන්ගෙන් නික්මීමට අපි භාවිතා කරන භාවනාව ගත්තොත් ඒ කාම වස්තු වලින් අපිව මුදවලා එහෙමයි ආනාපානේ පිහිටවන්න උපකාරී වෙන්නේ. උපකාර වෙන්නේ සිහිය සන්නස. උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අපේ සිතේ ස්වභාවය ස්වාමීන් වහන්සේ. දැන් ලබු කට්ටක් අරගෙන මේ ගංගාවකින් ගංගාවක ගහගෙන යනවා වගේ. සරස ලබු කට්ටේ ස්වභාවය ගංගාවේ ගහගෙන යනකොට ඒ රැල්ල යන යන පැත්තට ස්වාමීන් වහන්සේ ලබු කට්ටත් යනවා. ගල් වල හැප්පෙනකොට ලබු කට්ටත් ගල් වල හැප්පෙනවා. සුලි වලටත් හසු වෙනවා. ඉතින් ඒ අර ගඟේ ස්වභාවය වෙනස් වෙනවන වගේද ඒ විදිහට ලබු කට්ටත් ඉතින් ඒ විදිහට වෙනස් වෙයි යනවා. හැබැයි කොහොම හරි ගිහේ ලබු කට්ට විනාශ වෙන්නත් පුළුවන්. නමුත් ලබු කට්ට යම් කෙනෙක්ට නවත්ත ගන්න පුළුවන් නම් ඒකට සවිනාශ බලයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ වගේ අපේ මේ හිතේ ස්වභාවය තමයි සාවින් වහන්සේ මේ අර සංසාරේ වැඩි හරියක් සානස වර්ධනය කරලා තියෙන්නේ. කාම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප වගේ මේ
උපක්ලේශ ධර්මයන් තමයි වැඩි හරියක්ම අපි වර්ධනය කරලා තියෙන්නේ. එතකොට අපේ හිතේ ස්වභාවයක් තියෙන අර ගඟේ ජලය පහළට ගහගෙන යනකොට ඒ ජලයට අනුකූලවම අර ලබු කට්ට යනවා වගේ අපේ හිතේ ස්වභාවයක් තියෙනවා. නිකන් අකුසලේ පැත්තටම නැමෙනවා. අකුසලේ පැත්තටම බර වෙන ස්වභාවයක් තියෙනවා. ඒක සාංසාරික වැඩි හරියක් පුරුදු පුහුණු කිරීමේ ප්‍රතිඵලය. අර කුඩල මෙට්ටි කියන්න බෑ. කුඩල මෙට්ට තියන්න බෑ වගේ. එහෙමයි. ඇත්තට මේක බොහොම වැදගත් නින්දාවක් සමනවාස. ඒ කියන්නේ උසස් ගුණ ධර්මයකට එන්නම බෑ. හරිම අමාරුයි සාංසාරික වල පැත්තට. යන්නේ මාර පැත්තට. එතකොට ඒ වගේ අර අර නිකං කිසිම පිළිසරණක් නැතුව කිසිම පාලනයක් නැතුව අර ඕනි ඕනි විදිහට අකුසල් පැත්තට සිත ගමන් කිරීම අකුසලයේ හිත පිහිටීම බලයක් ඉදරසනස නවත්ත ගන්නවා. අකුසල් පැත්තට යන්න දෙන්නේ නැතුව බලයකින් ඒ යහපත් කුසලය මතක් කරලා දෙනවා. දැන් මේ අකුසලයේ කරනවා කියන සානස මේ අකුසලයේ නිතර නිතර අපිට සිහිපත් වෙනවා කියන එක. දැන් එතකොට මේ අකුසල ධර්මයන් වල ස්වභාවය ඒ තුල අර පිනවීම මත ඇතමයි පුරුද්දත් එක්ක ඒ මැත්තේම ජීවිතන ස්වභාවයක් තියෙනවා. එතකොට එතනින් වැළකීලා කුසලයේ පැත්තට සිත අරමුණු කර ගැනීම. ඔය අපි ගත්තොත් අපි කියමු මෛත්‍රී භාවනාව කියලා. ඒ මෛත්‍රී භාවනාව නම්ති හැඟීම ඒ මෛත්‍රී භාවනාවේ සිතුවිල්ල අර එක දිගට අපේ ඇතුළාන්තේ වර්ධනය කරනවා. එක දිගට ඒ සිහිපත් කළ දෙනවා. දැන් අපි අර යම් කිසි විදිහ අපි කිව්ව දැන් භාවනා කරනකොට දැන් ඒ සතිය අඩු කෙනෙක්ට භාවනා කරනකොට පටන් ගත්ත ගමන් ස්වාමීන් වහන්සේ හිත විසිරෙනවා. පටන් ගත්ත අරමුණ අමතක වෙනවා. මම මෛත්‍රී භාවනාව කරන්න වාරුණත් නමුත් යන්න වෙන වෙන දේවල්. ඊයේ කරපු අද කරපු කරන්න තියෙන දේවල් එහෙම නැත්තම් කාම අරමුණක් වෙන්න පුළුවන් ඕනෙම දෙයක්. එතකොට ඒක තමයි ස්වභාවය. නමුත් අර එක දිගට අර සතිය පුරුදු පුහුණු කරපු කෙනාට ඒ අදාළ කමඨහනේ කමඨහන මතක් කරගෙන සාන ඒක ශක්තියක් වනේ. දසයනාංශ දැන් අර નિરાයාසයෙන් අර අකුසල සැඩපාරේ නැත්තම් ආශ්‍රව කියන්නේ තිය අකුසල සයනාංශ. එහෙමයි. ඒ ඔසේම નિરાයාසයෙන්ම ගලාගෙන යන හිත කුසලේම පිහිටුවන මට්ටමට ගන්න පුළුවන්. එහෙමයි සවනාංශය. එතකොට අර ඒ සතියේ පුරුදු පුහුණු කිරීම කියන්නේ අර ලබු කට්ටට අර ගහගෙන යන්න දෙන්නේ නෑ වගේ ඕන ඕන විදිහට යන්න දෙන්නේ නෑ වගේ අර එක තැන තියාගෙන ඉන්නවා. ඒක තැන තියාගෙන දැන් කුසල ආරම්භණයෙම පිහිටවලා හිත මේ එතන තියාගන්න එක තමයි මේ සතියෙන් සිද්ධ කරන්නේ. ඒක අදාළ කමතහන නැවත නැවත සිහිපත් කරලා දෙනවා. උදාහරණයක් ගත්තාම දැන් අපි කියවුවොත් දැන් සරල උදාහරණයක් එක කවුරු හරි අපි අපිට මොකක් කරේ වැඩක් පවරලා හරි අපි වැඩක් කරනවා. දැන් ගුරුවරයා මොකද කරන්නේ? මේ වැඩේ යමතක වෙන්න යනකොට මොකද කරන්නේ? වැඩේ යමතක වෙන්න යනකොටම කියනවා දැන් ওই වැඩේ දැන් ඔයා කාර්යභාරය මේක. දැන් ඔයාට පවරලා තියෙන වැඩේ මේක. ඒ නිසා ඔයා මේ වැඩේ කණික නැවත නැවත අර පාඩම් කරනවා නම් පාඩම් කරන එක මතක් කරලා දෙනවා. දැන් විභාගේ දවස්වල අම්මලා තාත්තලා කරන්න දරුවන්ට. ඔන්න දැන් විභාගේ එනවා කියලා විභාගය ළඟයි කියලා සිහිපත් කළා දෙනවා. තව දවස් කීයද? තව දවස් කීයද කියලා මතක් කළා දෙනවා. ඒ කියන්නේ එහෙම වුණාම අර විභාගය ගැන එයාට හැඟීම ඇති වෙනවා. ඒ කියන්නේ මේ ඒ වගේ මේ අදාළ කමටහන මතක් කළ දෙන එක තමයි මේ සතිය කියලා ධර්මයේ තුල දේශනා කරන්නේ. ඒකට අපි මානසික වශයෙන් අර විදිහට සම්මුති විදර්ශනා විදිහට මේ අදාළ අරමුණක් අරගෙන අපේ භාවනා කරනකොට ඒ අරමුණ නැවත නැවත සිහිපත් කර දීම. ඒ අරමුණේ සිත පිහිටවීම ත කියනවා අපි සතිය කියලා. එතනස ඔය විදිහට අපිට මේ සතිය පිළිබඳව මේ සම්බොජ්ජංග ධර්ම දේශනා කරනකොට අපිට විග්‍රහ කරන්න පුළුවන්. ඊළඟ සාහනස මම දැනගන්නට කැමති මේ සතිය මේ සතර සතිපට්ඨානය තුළ කොහොමද අපි වර්ධනය කරන්නේ? මේ සතිය තුළින් සතර සතිපට්ඨානයේ වැඩි යතු ආකාරය පිළිබඳව ස්වාමීන් වහන්සේගෙන් විස්තරයක් මේ විකේණ සයන්ස දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ආනාපාන සති භාවනාව. එහෙමයි. දැන් ආනාපාන සති භාවනාවේදී අපි කතා වුණා දැන්
අර අක්ෂල ආරම්භනෝසේ දුවන හිත අර ලබු කට්ට අර සැඩ පහරට අහුනා වගේ ඔසව තබනවා නැත්තන් පිහිටුවනවා කියලා ආනාපාන අරමුණේ. ඒක සතියක් ස්වාමීන් වහන්ස. එතකොට යම් කිසි කෙනෙක් දැන් කායानुපස්සනාව යටතේ ස්වාමීන් වහන්ස එක දිගටම අපි හිතමු දැන් ආනාපානය තුළ පළවෙනි පියවර දෙවෙනි පියවර තුන්වෙනි පියවර මෙහෙම හතරවෙනි පියවර එහෙම වර්ධනය කළා කියලා. එහෙම වර්ධනය කරලා ස්වාමීන් වහන්ස යම් කිසි කෙනෙක් ඒ ආනාපාන අරමුණ ගන්නවා ස්වාමීන් වහන්ස විදර්ශනාවට. ඒ ආනාපාන අරමුණ ඊට පස්සේ විදර්ශනාවට ගන්න දැන් අපි කතා කළේ විතර දැන් මෛත්‍රී භාවනා ගත්තට පස්සේ මෛත්‍රී අර හැඟීමකට ගිහිල්ලා ඒ ඒ ඒ අත්දකින්න හැඟීම අපි විදර්ශනාවට ගන්නවානේ. ඒ වගේ මේ ආනාපානය තුලත් අර සතිය උපකාර කරගෙන හිත පිහිටුව පිහිටුව ඉස්සරහට 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 යන කෙනා මොකද කරන්නේ ඊළඟට මේක විදර්ශනාවට ගන්නවා. දැන් බුදු දේශනා සතිපට්ඨාන සංයුක්තේම තියෙනවා මේ මරිය මතක හැටියට කාය සූත්‍රය වගේ මට මතක සායනාංශ. ඒ සූත්‍රය සඳහන් කරලා තියෙනවා මේ යම් කිසි කෙනෙක් ඒ විදියට අර සිහිය පිහිටුව පිහිටුව ඉස්සරහට ඉස්සරහට ගිහිල්ලා යම් කිසි විදියකින් ඒ ආනාපාන අරමුණ විදර්ශනාවට ගන්නකොට එතන ඉඳලා ප්‍රබලව වැඩෙනවා කියලා සති සම්බොජ්ජංගාදී. දැන් මුලින් ඉඳලත් මේක සතිය ප්‍රාථමිකව වැඩි 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 මේ බෝධි අංගයක් විතර ආවා. ඊළඟට අර අරක විදර්ශනාවට ගන්න මට්ටමට ආවට පස්සේ අනේ විදර්ශනාවට ගන්න තැන ඉඳලා උපදින සිහිය සඳහන් කරන ප්‍රබල බොජ්ජංග ධර්මයක් විතර එතන වැඩෙනවා කියලා. ඒ විදිහට අසුභ කර්මස්ථානය තුලත් එහෙමයි. අසුභය තුල අර ඉස්සරහට අසුභ ඒ කියන්නේ අසුභ කොටස් වල සාහිනාසනේ. දැන් උදාහරණයක් ගත්ත දැන් අපි කෙස් වල හිත පිහිටවන්න ඕන. එතකොට දැන් අර නාන ආරම්මනෝසී දුවන හිත කෙස්වල පිහිටුවා ගන්නට ඒ කෙස්වල හිත බැඳ තියා ගන්නට උදව් වෙන්නේ සිහිය. සත්‍ය උදව් වෙන්නේ. ඒ වගේ දැන් නාන ආරම්මනෝසී දුවන හිත අපි හැමේම කියන්නේ හැම අල්ලගෙන වගේ. එහෙමයි. හැම අල්ලගෙන වගේ හැමේ වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ගන්ධ වශයෙන්, පිළිකුල් වශයෙන් අපි පිළිකුල දකිනවා. එහෙමයි. එතකොට මේ හැම අල්ලගන් අල්ලගෙන ඉන්න උදව් වෙන්නේ සතිය. පිටර පණින්න නැතුව. එහෙමයි. ඒ වගේ නියපොතු ගත්තත් එහෙම හම් කේස් ලොම් ආදී මේ ශරීර පිළිකුල් කොටස්වල පිහිටුවාගෙන ඒ පිහිට ඒ ඒ කොටස්වල පිහිටු කොටස්වල වර්ණ සටහන් ගන්ධ ආදී වශයෙන් පිළිකුල දකින්නට ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් සායනන් අපි හිතමු දැන් මේ මෙතන අඹගෙඩියක් තියෙනවා කියලා. එහෙමයි. දැන් මේ අඹගෙඩිය මම කිව්වොත් එහේ මේක හොඳද නරකද කියලා බලන්න කියලා අනිවාර්යෙන් සයන්ස් අල්ලගන්න එපා ඉස්සෙල්ලා. එහෙමයි. අල්ලගන්න ඕනි ඉස්සෙල්ලා බලන්න කලින්. අතන අරගත්තාම තමයි තේරෙන්නේ. හොයන්න පුළුවන්කම. අන්න ඒ වගේ මේ කායානුපස්සනාවට අදාළ හෝ වේදනානුපස්සනාවට අදාළ හෝ ඕනෑම සතිපට්ඨානයක කය අල්ලගන්න ඕන සයන්ස්. එහෙමයි. දැන් ආනාපාන කය අල්ලගන්න ඕනේ. අන්න සතිය උදව් වෙන එකට. වේදනාව අල්ලගන්න ඕන. අල්ලගෙන තමයි මේක අනිත්‍යද දුක්ඛද අනාත්මද කියලා අපි ඉස්සරහට විදර්ශනා කරන්නේ. අල්ලගන්න නැතුව බෑ. අල්ලගන්න නැතුව බෑ. ඒ නිසා තමයි සාහනංශය කියන්නේ සම්පජඤ්ඤ උපදින්න නම් සතිය තියෙන්න ඕන කියලා. කියන්නේ සිහියෙන් වේදනාව අල්ලගත්තොත් තමයි අල්ලගත්ත වේදනාවේ අනිත්‍ය ස්වභාවය දකින්න පුළුවන් අපිට. අල්ලගන්න බැරි නම් කරගන්න බෑ ඒක. එහෙමයි. ඒ නිසා සතිය අත්‍යවශ්‍යම සාධකය. ඒ නිසා කියනවා නුවණ තියෙනවා නම් අනිවාර්යෙන් එතන සිහිය තියෙනවා. හැබැයි සිහිය තියෙන සමහර තැන්වල නුවණ නොතිබෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. කියන්නේ වේදනාව අල්ලගෙන ඉන්නවා හැබැයි නුවණින් දකින්නේ නැහැ. එතකොට වේදනාව ගැන සිහිය තියෙනවා සම්පජඤ්ඤ නැහැ හැබැයි. අන්නේ විදිහට කාය වේදනා චිත්ත ධර්ම කියන මෙන්න මේ කාරණා හතරෙහි හිත බැඳ තබමින් පිහිටුවමින් ඉත්‍රියට කරගත යුතු ය විදර්ශනාදී ඔක්කොම කරගන්නට ඒ විදිහට සිහිය අත්‍යවශ්‍යංගයක් විදිහට අපට සඳහන් කරන්න පුළුවන්. සිහිය නැතුව කිසිම දෙයක් ඉදිරියට යන්න බෑ නේද? ඉදිරියට යන්න බෑ. ඒ නිසා තමයි සාහනන්තේ දැන් කායानुපස්සනාව ගත්තට පස්සේ එතන කමඨහන් 14. කමඨහන් 14කින් සිහිය වර්ධනය කරනවා. වේදනානුපස්සනාව තුලත් එහෙම සිහිය වර්ධනය කරනවා. සාමිස වේදනා, නිරාමිස වේදනා ආදී වශයෙන්.
ඊළඟට චිත්තානුපස්සනාව තුල සිහිය වර්ධනය කරනවා. ධම්මානුපස්සනාව තුල සිහිය වර්ධනය කරනවා. හතරම ගත්තොත් එහෙම සාහනස කමඨහන් 21ක්. කමඨහන් 21ක් තුලින් සති සබ්බොජ්ජංගය උපදවා ගන්න කටයුතු කරනවා. ඒතර මේ කමඨහන් 21ක් බුදුජානකවන්සේ දේශනා කරන්න හේතුව සිහිය උපදවා ගැනීමට නේසන්න. අනිවාර්යම සාහනස දැන් අසුභේ වඩන කෙනාට අසුභේ වඩද්දි සිහිය වැඩෙනවා. ඊළඟට ඉරියාපත පබ්බේ ඉරියාපවත්ද්දි සිහිය පවත්නවා. ඒ වගේ සාහනස මේ මේ සතර සතිපට්ඨානයි කියලා කියන්නේ සිහියමයි. يعني සිහියම වර්ධනය කරගන්නට ශ්‍රාවකයන් දීපු මේ වටින කියන දායාදයක් වගේ. සිහියට තියෙන තන සාසනය අපිට තන සාවින්හස. ඇත්ත දැන් දැන් සති ඉන්ද්‍රිය, සති සබ්බොජ්ජංගය, සම්මා සතිය, සති බල එහෙමයි. ඒ විදිහට සයන්හස විවිධ තැන්වල සන්නස් එහෙම සතියට මේ ප්‍රධාන තැනක් දීලා තියෙනවා. ඒ නිසා මේ සයන්හස ඒ විදිහට මේ සතර සතිපට්ඨානය තුල අපිට මේ එහෙම සතිය වැඩන ආකාරය ගැන කතා කරන්න පුළුවන්. ඊළඟට සයන්හස දැන් අපි දන්නවා සයන්හස දැන් තරහ කියන්නේ භාවිතා කරන්න වැඩින දෙයක් කියලා. එහෙමයි. දැන් අපි අපිට යම් කිසි කෙනෙක් පරුස වචනයක් බැන්නොත් පරුස වචනකින් බැන්නොත් අපි පරුස වචනය ගැන හිතන්න හිතන්න අපට තරහ උපදිනවා. තරහ උපදින්න උපදින්න අපි එහෙම දැන් පැයක් විතර කෙනෙක් ගැන හිත හිත හිටියොත් අර තරහ හටගත් අවස්ථාවට වඩා පැය අවසාන වෙද්දී ලොකු තරහක් හිතේ තියෙනවා නිකන් අරයට ගහන මට්ටමට විතර. එහෙමයි. අන්න ඒ වගේ මේ අපි හිතමු ලෝභයක් ගත්තොත් එහෙම දැන් දරුවෙක් ගැන හරි අපි ආදරෙන් හිතන්න පටන් ගත්තොත් පැයක් විතර අවසානේ ගත්තොත් එහෙම දරුවා ගැන ලොකු ආදරයක් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ අපේ හිතේ තියෙන සයින්ස් මේ යම් කිසි සිතුවිල්ලක් වැඩි වාර ගානක් භාවිතා කරනවා නම් ඒ සිතුවිල්ල ලොකු මේ ඵලයක් බවට පත් වෙනවා. ඒකයි નિરાයාසයෙන්ම එහෙමයි සයින්ස්. එතකොට යම් කිසි කෙනෙක් දැන් ආනාපාන අරමුණ තුල සතිය පාවිච්චි කරන්න පාවිච්චි කරන්න පාවිච්චි කරන්න එයාගේ සතිය වැඩෙනවා. සතිය වැඩෙනකොට සතියට ප්‍රතිපක්ෂ ක්ලේශයන් යටපත් වෙනවා. වේදනානුපස්සනාව තුල සිත පිහිටුවන පිහිටුවන සතිය වැඩෙනවා. ඒ සතිය එක පැත්තකින් වැඩෙනකොට ඊට ප්‍රතිපක්ෂ ක්ලේශ ධර්මය යටපත් වෙනවා. ඒ වගේ එක පැත්තකින් කාය වේදනා චිත ධර්මාදී වර්ධනය කරද්දී සතිය වැඩෙනවා. ඊට සාපේක්ෂව ක්ලේශය කියන ආශ්‍රව කාම ආශ්‍රව අඩු වෙනවා. භව ආශ්‍රව අඩු වෙනවා. අවිද්‍යා ආශ්‍රව අඩු වෙනවා. එතකොට ඒකයි යම් කිසි කෙනෙක් දැන් සිහිය පිහිටුවා ගත්තොත් සතිපට්ඨානයට ආවොත් එහෙම කියන්නේ අර සමුදය වය ධම්මානුපස්සී වගේ තැනකට ආවොත් එහෙම එයාගේ කාම ආශ්‍රව එහෙම යටපත් වෙලා තියෙන්නේ. එහෙමයි. කාම ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව භව ආශ්‍රව ආදී යටපත් වෙච්ච තත්ත්වයක් තියෙන. මොකද මෙයාගේ සතිය සතර සතිපට්ඨානය තුළ ඉස්සරහටම ගියපු නිසා. ඒ විදිහට සාන්නාංශ මේ විශාල යහපතක් කරන වැඩපිළිවෙලක් තමයි මේ සතිය කියලා කියන්නේ. සතිපට්ඨාන භාවනාව තුළ. එතකොට සායනාංශ දැන් අපි කතා කරා මේ දැන් මේ බොජ්ජංග ධර්මවල කෘත්‍ය ගැන කතා කළා. බොජ්ජංග ධර්මයේ වලට නිස්රේවන දේවල් කතා කළා. එතකොට සායනාංශ මේ බොජ්ජංග ධර්ම කෙනෙක් උපදවා ගන්න කැමති නම් ඒ උපද මේ සති සබ්බොජ්ජංගාදී බොජ්ජංග ධර්ම උපදවා ගන්නට උපකාරක ධර්ම ටිකක් බුදුන් වහන්සේ දේශනා කළා. එතන දැන් ධම්මවිචේ සබ්බොජ්ජංගේ උපදවා ගන්නට උපකාරක ධර්ම. එතකොට ඒ විදිහට සති සබ්බොජ්ජංගේ අපි උපදවා ගන්න කැමති නම් ඒකට උපකාර වෙන කාරණා ටික අපි එකතු කර ගන්න ඕන. එහෙමයි. ඒ ගැන පොඩි විග්‍රහයක් කළොත් සයන්ස් අවසරයි සයන්ස්. බුදුරජාණන් වහන්සේ අපිට මේ සති සම්බොජ්ජංගේ උපදවා ගැනීම සඳහා උපකාරක ධර්ම දේශනා කරන්න ලැබුණා. එතින් සයන්ස් මේ මූලික වෙනවා සිහි නුවණ. ඒ කියන්නේ මේ අපි කියන්නේ නේපක්කේන සමන්නාගතෝ සති කියලා සවන්හස විස්තර කරන්නේ. ඒතර මේ සතිය කියලා කියන්නේ සවන්හස නුවණ එකතු වුණ තැන. නුවණ එකතු වුණ නුවණ යෙදුන නිසා තමයි ඒ සම්මා සතියක් බවට පත් වෙන්නේ අපි සාකච්ඡා කරේ ආරෂ්ඨායක මාර්ගය තුල. එතකොට ඒ සතිය තුල යෝනිසෝ මනසිකාරය තමයි අපි සම්මා සති කියලත් අපි සාකච්ඡා කරන්නට යෙදුවේ. ඒතර සතිය කියලා කියන්නේ නුවණින් යුතු සිහිය සම්මාස. එතකොට මේ යෝනිසෝ මනසිකාරය උපකාරක ධර්මයක් විදිහට
ඒ වර්ධනය කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සිහිය අපිට වර්ධනය කර ගැනීමට ඒක උපකාරක වෙනවා සන්නාස. නුවණ උපකාර වෙනවා සිහිය උපදවා ගන්නට. එතකොට එය සත්‍ය උපදවා ගැනීමට උපකාරක ධර්මයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට සාවින් වහන්සේ මේ සිහියෙන් කටයුතු නොකරන අය වර්ජනය කරන්නට ඕනේ. දැන් එතකොට අපේ සමාජය තුළ ගත්තොත් එහෙම බොහෝ දවිනුව සිහියෙන් කටයුතු නොකරන අය. දැන් අය යම් කෙනෙක් ඉන්නවා නම් අකුසල ධර්මයන් වලට අපි පොළඹනවා නම් සාවින් වහන්සේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, විසුනා වාච ඔය වගේ ගත්තන් දස අකුසලයන්. එන මේ අකුසලයන් වලට යම් කෙනෙක් ඒ අකුසල ධර්මයන් යම් කෙනෙක් ආශ්‍රය කරනවද ඒ ආශ්‍රය කරන්නේම ස්වාමීන් වහන්සේ සිහිය නැතිට කමනේ. ඉතින් සයන්ස් දැන් කියන්නේ වස්තුව කෙරේ ආශාව, අමුදරුවන් කෙරෙහි ලොල් වීම, ඉන්ද්‍රිය පිනවීමට ලොල් වීම, එහෙමයි පාපය ඇලි අකුසලයෙන් බැහැරව සිට පුද්ගලයොත් මේ ශාසනය තුළ සිහිය නැති අය විදිහට තමයි ගන්නෙ. එහෙමයි සයන්ස්. එතකොට ඒ වගේ අපි අය ආශ්‍රය කරන්නේ ඒ අය කියන අකුසලුත් අපි සමාදානය කරනවා. අර වගේ අර වස්තුන් වලට තණ්හාව නිසා අර නොයෙක් උදවියට තියෙන කැමැත්ත, ඒ වගේ මේ තණ්හා ආසා මේ දේවල් බහුලව තියෙන අය අපි ඇසුරු කරන්න ස්වාමීන් වහන්ස අන්න අපිත් ඒ දේවල් වලට පෙළඹෙන්නට අර සයනස සත්‍ය කුඹ ජාතකය වගේ අර ගිරව් දෙන්න. එහෙම ස්වාමීන් වහන්ස ඒක අපි පොඩ්ඩක් මතක් කරොත් හරි වටිනවා. අපි ඉන්න තුන් දන්නවා ඒක අර එක ගිරවෙක් අර තපෝ ගුණ තියෙන ඇසුර නිසා ඒ ගතියට ගියා. අනිත් ගිරවා මේ අර පරුස වචන කියන නැත්නම් මංකොල්ල කාර්යයන්ගේ ගතියට ගියා වගේ සයන්නාස. ඒ කියන්නේ සිහිය නැති අය ඇසුරු කළොත් ඒකේ අපිට ඒ අයගේ අගුණේ ඒ අයගේ ගතිය අපිටත් එකතු වෙන ගතියක් තියෙනවා සයන්නාස. එතකොට ඒ නිසාමනේ බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිත්‍ර සේවනයේ පිළිබඳව අපිට දේශනා කරේ මේ සම්බුදු ශාසනය පවතින්නේම කල්‍යාණ මිත්‍රයා මතයි කියලා. සයන්නාස දැන් අපි හිතමු දැන් මේ හතර හතේ පට්ටානාදී වැඩිම තුලින් මේක සිහිය උපදවා ගත්ත කෙනෙක් ඉන්නවා කියලා. එහෙමයි. එයා වුණත් පෘථග්ජන නම් අර ඇසුරින් බැහැර වෙන්න ඕනේ සමනාස. ඔව්. එයා මොකද එයා වුණත් පිරිහිල යන්න පුළුවන් ඒ ආශ්‍රයකට වැටෙනවා. එහෙමයි සමනාස. එතකොට මේ අර වගේ මේ සිහිය නැති අය ආශ්‍රය නොකර ඉන්නට ඕනේ අය වර්ජනය කරන්න ඕනේ සමනාස. එතකොට එහෙම වුණාම අපිට එය සතිය උපදවා ගන්න ලොකු ශක්තියක් වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ගෙදර එහෙම කෙනෙක් හිටියොත් තමයි. එතනදී තියෙන එවැනි තැනදී තියෙන අපි පොඩ්ඩක් නුවණින් තේරුම් ගන්න ඕනේ. නුවණින් තේරුම් ගන්න ඒ අය හද අපි කියන්නේ අතේ දුරින් අර ගින්දර පිච්චෙනවා වගේ සන්න. දැන් ගින්දරට වඩා කිට්ටු වෙන්නෙත් නැහැ, වඩා ඈත් වෙන්නෙත් නැහැ. ගින්දර ආශ්‍රය කරනවා කිය අර වජනේ කරන්නේ නැතුව, කියන්නේ කතා බහ කරන්නේ නැතුව එහෙම ඉන්න එකක් නෙමෙයි. දැන් සමහර අය ඉන්නවා සායනාංශ. දැන් මට හම්බුණ එක පුතේ කවුරුදු 22ක වගේ. එහෙමයි. එයා කාත් එක්ක වතරේ කතා කරන්නේ. එන අපි ওই මහවරණීද්දී ආවිල ටික කාලයක් හිටියා. එහෙමයි. මං ඇහුවා ඉතින් ඒ කතා කරන්නේ නැති කියලා. එතකොට කියනවා කතා කරනවා සම්පප්පලාප ගන්නට යනවලු. එහෙමයි. දැන් සායනාංශ මේ රාජකතා බුදුන් වහන්සේත් කතා කළා. එහෙමයි. ජනපද කල්යාණ ගැනත් ඔය උපමාර්ගෙන බුදුන් වහන්සේ කතා කළා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේත් රාජකතා චෝරකතා කතා කළා, හැබැයි කෙලෙස් නූපදින විදියට. එහෙමයි. එහෙමයි. අන්න ඒ වගේම අයිති ඒ දරුවට කිව්වා මේ ශාසනයේ ප්‍රතිපත්ති පුරනවා කියන්නේ මේ කතානුකර වෘත පිරීමක් නෙවෙයි. එහෙමයි. කෙලෙස් නූපදින විදියට කතා කරාට වරදක්? වරදක් නෑ. නෑ. අන්න ඒ වගේ සයන්නාංශ දැන් අපි ඇසුරු කරන අය මේ වර්ජනය කරනවා කියන්නේ දැන් සමහර අය නිකන් කපල දැම්ම වගේ අතාරිනවා. දැන් වර්ජනය කරන කතාවෙන්ම සන්නහස නිකන් ඒ අර්ථයක් නේ අරගන්නේ. ඔව් අරගන්නේ. නමුත් දැන් පෞලයට එහෙම කරන්න බෑනේ. එහෙමයි සන්නහස. ඒකෝ මේ ඇත්තටම මේ වර්ජනය කරනවා කියුවාම එයාගේ ගුණයන් අපි අරගන්නේ නැහැ. එයාගේ ගුණයන් වර්ජනය කරනවා. ගුණයන් කියන්නේ අපි අගුණයක්. දැන් වැරදි කරන අය ඉන්නවනේ එයාගේ අගුණ තියෙනවනම් ඒ අගුණ අපි අරගන්න ඒව වර්ජනය කරනවා. ඒව වර්ජනය කරනවා. එතකොට ඒ එක පැත්තක් ඒක. අනිත් එක තමයි ඒ අයත් සමග අපි අර තර්ම තේරුම් අරගෙන තත්ත්වේ තේරුම් අරගෙන ගින්දර ආශ්‍රය කරනවා වගේ සර්පේක් ආශ්‍රය කරනවා වගේ අවබෝධය ඇති කරගෙන මේ කටයුතු කරනවා. අර කියන ෂේප් එකේ එහෙමයි. සමාජය කියන්නේ එහෙම. එහෙම කිව්වම තේරෙනවා. එහෙම කිව්වම තේරෙනවා. එතන එන්නේ ආගේ අර
අතේ දුරින් තබාගෙන කටයුතු කිරීම එහෙම මෙතෙන්ද? අනිත් එක තමයි දැන් මේ මේව කතා කරන්න ඕන සායන්නාස මොකද අර පවුල තුල සමබරතාවයේ සමහර අය නැති කරන් තියනවා එහෙමයි. දැන් තමන් සිහිය වර්ධනය කරගන්නට හෝ වෙනත් ප්‍රතිපත්ති පුරන්නට හෝ තමන්ට හානි නොවන විදිහට අනිත් අය ඇසුරු කරද්දී යාළට ඒක දැනෙන්න තියන්න හොඳ නැහැ එහෙමයි සාමිස්. මෙයා මාව ඈත් කරනවා ටිකෙන් ටික මෙයා මාව දුරස් කරනවා කියලා ඉංගියකින්වත් දැනෙන්නේ නැති විදිහට එහෙමයි. හරිම සූක්ෂම විදිහට තමයි මේක කරන්න එතන වෙන්නේ හරි සිහියක් තිබ්බොත් ඒ දේ කරන්න පුළුවන් පුළුවන්. කමකුත් තියෙන එහෙමයි සාමිස්. සිහිය නැතුණාම තමයි අන්න ඇයිද හිත පීඩ ඇති වෙන විදිහට ඒ වර්ජිනේ කියලා නිකන් අර මේ ධර්මයේ නිකන් මේ කාත් එක කතා නොකර ඉන්න දෙයක් විදිහට දැකලා එහෙම අනික අන්තගාමී විදිහට අන්තගාමී වෙනවා ඒකත් එක්තරා අන්තගාමී වක්සනවා. ඒ නිසා අපි හැමදෙස්සෙම සාසනය තුල කටයුතු කරද්දී අපි ප්‍රතිපත්ති පුරනවා නම් අපේ ප්‍රතිපත්තිය තුළින් يعني නිවෙස් වල කටයුතු කරන අම්මගේ ප්‍රතිපත්තියෙන් තාත්තට පීඩා එන්න බෑ. එහෙමයි. තාත්තගේ ප්‍රතිපත්තියෙන් අම්මට පීඩාවක් එන්න බෑ. එහෙමයි. අම්ම තාත්ත ප්‍රතිපත්ති පුරනවා නම් දරුවන්ට පීඩාවනේ සහනයක් එන්න ඕන සහනයක් එන්න ඕන. ඇත්තටම සනස මේ සාසනය කියන්නේ ඒ විදිහටම සහනයම ලබා දෙන සාසනය. සහනයම ලබා දෙන ශෝක පරිද්දවාන සම්පතික්කමයි දුක් දුමනස්සන අත්තංගමයි. එහෙමයි. එහෙමයි. එතකොට මේ ඒ විදිහට අර සන්නහසේ කතාව ඉස්මතු කරපුවා හරිම වටිනවා. මොකද මේ වර්ජිනේ කරන ගුවාම සමහර අය කියනවා මේ අපේ අම්මා තාත්තත් ස්වාමීන් වහන්සේ මේ වගේ අගුණ තියෙනවා. ඉතින් අපිට ඒ අයත් කතා නොකර ඉන්නද? ඒ ඉතින්ට යන්නේ නැහැ සන්නහස. මේ 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 බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවේ ධර්මය ගැන අපි හරියට අවබෝධ කරගන්න ඕනේ. හිතර මේ නුවණ ඒ වගේ අර සිහිය නැති අය වර්ජනය කරනවා. වර්ජනය කරනවා කියන්නේ ඒ අයගේ ගුණයන් අපි වර්ජනය කරනවා. අපි ඒ ගුණයන් කියන අගුණයන් ඒව පිට අපි අරගන්නේ නැහැ, අනුගමනය කරන්නේ නැහැ. එතකොට ඒ වගේ අර අවබෝධාත්මකව කටයුතු කරන එක තමයි කියන්නේ. එතකොට ඒක සායනස සිහියට උපකාරක ධර්මයක් වෙනවා. ඊළඟට සිහි ඇත්තවුන් ආශ්‍රය කරනවා. දැන් සන්නහස දැන් අපි කියවකෝ සිහිය තියෙන කෙනෙක් අපි ආශ්‍රය කරනකොට ඒ කෙනා කටයුතු කරන ආකාරය අපි බලන් ඉන්නවනේ. ඒ කෙනා කතා බහ කරන විදිහ අපි බලන් ඉන්නවා. ඇත්තම කතසන්නස දැන් අපේ සමාජයේ වුණත් ස්වාමින් වහන්සේ නමක් දැක්කහම විශේෂයෙන්ම ගිහි සමාජයේ අර අපි කියන්නේ මේ මේක ඇඳුමක් වුණත් අර සංවර කරගන්න ස්වභාවයක් තියෙනවා. ස්වභාවයක් තියෙන එක නෑ ඇත්තසයන්න. එහෙමයි තාත්තල එහෙම ගම්වල බයිසිකල් වල යන තාත්තල බයිසිකලෙන් බැහැලා යනවා. අර ඒ වගේ අර අර අපි ආශ්‍රය කරන අය සතියෙන් නම් ජීවිතය ගත කරන්නේ ඒ අයගේ ගුණධර්මයන් ඉදිරියේ සනස අපි එකක් ඒ ගුණධර්මයට අපි නැවෙනවා සනස ගරු කරනවා. ඒ ගරු කරනවා කියන්නේ අපි ඒකට කැමැතියි කියන එක. එක දිගට ඒ කෙන ආශ්‍රය කරනකොට අපිටත් ඒ ගුණධර්මය ලං වෙනවා සනස. අර සනස දේශනා කරා වගේ අර ජාතක කතාව වගේ තාපසා රාමයට වැටුණ ඒ ගිරවා ඒ තාපසයන්ගේ ගුණයන් දැක්කා. ඒ ගුණයන් ඒ ගිරවාටත් උපකාර වුණා. ඒ ගුණයන් ඒ ගිරවාගේ ජීවිතයටත් ලැබුණා. මෙන්න මේ වගේ අර කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම සති ඇත්තවුන් ආශ්‍රය කිරීම සතිය වර්ධනයට ප්‍රබල හේතුවක් වෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ සති සම්බොජ්ජංගේ වර්ධනය කිරීමට නම් සති සම්බොජ්ජංගේටම නැමුණු හිතක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ භාවනා මානසිකාර්ය නිතරම තියෙන්නට ඕනේ සානස. ඒක සානස ඇත්තටම නැමෙන්න නම් ඒකට කැමැත්තක් කැමැත්තක් තියෙන්න ඕනේ සානස. කැමැත්තක් නැත්නම් ඒ දේ කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට ආනිසංස දැක්කොත් හරියයි සමහරට. එහෙමයි සානස. එතකොට ආනිසංස දැකීම සතිය ඇති ආනිසංස දැකීම. සතිය සම්බොජ්ජංගේ ඇති ආනිසංස දැකීම. ඒ ඔය විදිහට ඒ සතිය වර්ධනය නොකිරීමේ යාල දිනව දැකීම. ඔන්න ඔය විදිහට සම්හස අපි මේ සති සම්බොජ්ජං උපතවා ගැනීමට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා උපකාරක ධර්ම. එතකොට සාමණේරයන්ගේ අවසාන වශයෙන් මම දැනගන්නට කැමති අපි හැමදෙනාට මේක වැදගත් වෙනවා. මොකද මේ සති සම්බොජ්ජංගේ පිළිබඳව සාකච්ඡා කරනකොට මේ සති සම්බොජ්ජංගේ පිළිබඳව සාමණේරයන්ගේ මේ සූත්‍ර ධර්ම ඇසුරෙන් මොනවා හරි වැදගත් කරුණු අපිට ලබා ගන්න පුළුවන්ද? ඒ වගේ සූත්‍ර ධර්මයන් වල කොහොමද සාකච්ඡා වෙන පිළිතා කැටියෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ගණනාවක් තියෙන සායනාංශයේ බොජ්ජංග ධර්ම ගැන එහෙම විස්තර කරපු. එතන එක ලස්සන සූත්‍රයක් තියෙන සානස අබේ කියලා සූත්‍රයක්. කෙටියෙන් සිහිපත් කළොත් එහෙම මේ අබේ කියන්නේ මේ අබේ රාජකුමාරයා මුල් කරගෙන සිද්ධ වෙච්ච සූත්‍රයක්.
ඒ අබේරාජ කුමාරයා දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්ස මේ පූර්ණ කස්සප කියන පුද්ගලයා සඳහන් කරනවා ඒ කියන්නේ මේ ලෝකේ සැබෑ තතු දැනීමට දැකීමට මේ ලෝකේ සැබෑ තතු කියන්නේ මේ පංචස්කන්ධ ආදී ධර්මයන්ගේ සැබෑ තතු දැක ගන්නට හේතු නැහැ කියලා. එහෙම අදහසක් පූර්ණ කස්සප ප්‍රකාශ කරනවා කියලා. ඒලයි බුදුරජාණන් වහන්සේ ලස්සන කාරණාවක් කියනවා මේ ලෝකේ සැබෑ තතු නොදැකීමට හේතු තියෙනවා. දර පූර්ණ කස්සම සඳහන් කරේ මේ ලෝකේ සැබෑ තත්තු දැකීමට නොදැකීමට දැකීමට හේතු නැත කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සැබෑ තත්තු නොදැකීමටත් හේතු ඇත සැබෑ තත්තු දැකීමටත් හේතු ඇත කියලා. ඒක ටිකක් දීර්ඝ සූත්‍රයක් කෙටියෙන් සිහිපත් කරොත් අපි පින්නතුන්ට පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන් සංයුත්තනිකාය සායනංශ බොජ්ජංග සංයුත්තේ තියෙන මේ සූත්‍රය අභය කියලා. එතනදී බුදුන් වහන්සේ සඳහන් කරනවා අබේරාජ කුමාරයාට සැබෑ තතු පංචස්කන්ධ ආදී ධර්මයන්ගේ සැබෑ තතු නොදැකීමට හේතු මොනවද කියලා. එතනදී විස්තර කරන්නේ නීවරණ ගැන. පංචස්කන්ධ ආදී ධර්මයන්ගේ සැබෑ තතු නොදැකීමට හේතුව කාමරාගය, ව්‍යාපාදය, තීන මිද්‍ය කියලා. ඊළඟට සඳහන් කරන සැබෑ තතු දැකීමට හේතුව සති සම්බොජ්ජංගේ, ධම්මවිජේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ. ඒ කියන්නේ පංචස්කන්ධය දැකීමට බාධාවක් වෙන්නේ නීවරණාදිය එන ආශ්‍රවාදිය. ඊළඟට සඳහන් කරන පංචස්කන්ධ ධර්මයේ යථාතතු දකින්න නම් බොජ්ජංග ධර්ම වඩන්න ඕන කියලා. ඒක හරි ලස්සන සූත්‍රයක් මේ අභය සූත්‍රය. ඊළඟට සායනංශ මෙත්ත සූත්‍රය කියලා තියෙනවා. එතනින් සඳහන් කරන්නේ පරිබ්‍රාජකයෝ වගේ ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා බුද්ධ ශාසනෙත් තියෙනවා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා භාවනා. අපේ ශාසනෙත් තියෙනවා මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා භාවනා. මොකද්ද වෙනස කියලා අහනවා එතකොට. දෙකම එකයි කියලා. ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා මේක සඳහන් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වෙනසක් තියෙනවා, ලොකු වෙනසක් තියෙනවා කියලා. බුදුවරු සහ බුද්ධ ශ්‍රාවකයෝ විතරක් දන්න වෙනසක් තියෙනවා කියලා. මොකද්ද කියලා ඊට පස්සේ සඳහන් කරනවා. බුද්ධ ශාසනය තුළ යම්කිසි මෛත්‍රියක් වඩනවා නම් ඒ මෛත්‍රිය විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත. ඒ කියන්නේ මේ විරාගය ඇසුරු කරපු පංචස්කන්ධ නිරෝධය ඇසුරු කරන නිවනට බර වුණු සති සබ්බොජ්ජංගේ වැඩෙන විදිහට මෛත්‍රී භාවනා කරනවා. ධම්මවිජේ සබ්බොජ්ජංගේ වැඩෙන විදිහට මෛත්‍රී භාවනා. ඒ කියන්නේ බුද්ධ ශාසනය තුළ මෛත්‍රී භාවනාව තුළ බොජ්ජංග ධර්ම උපදිනවා. ඒක මෙත්ත සූත්‍රය සඳහන් කරන්නේ. මේ විදිහට සායනාංශ බොජ්ජංග ධර්ම ගැන විස්තර කරපු වටින කාරණා සූත්‍ර දේශනා මේ සූත්‍ර දේශනාවල තියෙනවා සූත්‍ර පිටකේ. ඊළඟ විශේෂයෙන්ම සංයුත්ත නිකාය අටුවා, වංගුත්තර නිකාය අටුවා, මජ්ක්‍ධිම නිකාය පළවෙනි අටුවා වගේ ගත්තට පස්සේ සායනාංශ ටීකාවලක් තියෙනවා. ඒ කියන්නේ සායනාංශ මේ බොජ්ජංග ගැන අපි හදාරන්න ඕන. හදාරණව කියන්නේ හොයන්න ඕන. يعني අපි දන්න පරාසය වැඩි කරගන්න ඕන. ඒ දන්න පරාසය වැඩි කරගත්තට පස්සේ මේවා වඩන්න හරි ලේසි. ඒ වඩද්දි ගැටලු එන්නේ. දැන් ගොඩක් අයට වෙලා තියෙන මේ බොජ්ජංග ධර්මාදී පුරුදු කරද්දි ප්‍රශ්න එනවා. ප්‍රශ්න එන්නේ දැනුම මත නිසා. ඒ නිසා හොඳම දේශ සායනාංශ සූත්‍ර පිටකේ අටුවා ටීකා අරගෙන මේව ගැන හොයන්න ඕන. මේකේ විශාල පරාසයක් තියෙනවා. අන්නේ දැනගැනීම තුලින් අපිට පුළුවන් මේ බොජ්ජංග ධර්ම පහසුවෙන් ජීවිතයට එකතු කරගන්න. ඉතින් ඒ විදිහට සායනාංශ මේ සූත්‍ර ධර්ම ඇසුරෙන් එහි වැදගත්කම ගැන අපිට කෙටියෙන් කතා කරන්න පුළුවන්. ඒතුළු අද දවසේ කාලය අපි අවසන් වෙනවා සාමින්වහන්ස. අද දවසෙත් අපිට ආශ්‍රව දුරු කර ගැනීමට භාවනාවෙන් වෙන වැදගත්කම ගැන කතා බහ කරන්නට විශේෂයෙන්ම අද සති සබ්බොජ්ජංගේ ගැන කතා බහ කළේ කතා බහ කරගන්න විශාල කල්යාණ මිත්‍ර උපකාරයක් කළ ගෞරවනීය රාජකීය පණ්ඩිත ඉඳුරුහිණි ධම්මදේව ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයට උන්වහන්සේටත් මේ උතුම් බොජ්ජංග ධර්ම නැවත නැවත වර්ධනය කරගෙන උතුම් නිර්වාණයෙන් සැනසෙන්නටම උපකාරක ධර්මයක් වේවා කියලා අපි බොහෝ ගෞරවයෙන් මෛත්‍රියෙන් සෙත් පතනවා. පින්වතුන්ටත් අද දවසේ මේ සිදු කරගත්ත ඉන්ද්‍රකීලය ජයම ගෲප් වාහිනී නාලිකාව ඉන්ද්‍රකීලය දහම් කතිකාව තුළින්
තමන්ගේ ජීවිතේට මේ බොජ්ජංග ධර්මවල තියෙන වැදගත්කම තව තවත් හිතට අරගෙන පින තුංගා මේ වෙනකොට තියෙන බොජ්ජංග දැනුමට තව තවත් දැනුම එකතු කරගෙන සතර සතිපට්ඨාන ආදී ස්කන්ධ ධාතු ආයතන ආදී විදර්ශනා කරමින් ඒ බොජ්ජංග වර්ධනය කරගෙන මේ සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම සක්විති සැපේ අභිභවාගියපු සැපයක් අත්දකින්න පුළුවන් මේ උතුම් බොජ්ජංග ධර්ම තුලින් ඒ සැපේ ලබන්නට ශක්තිය ධෛර්යය ලැබේවා උතුම් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.